මාතා මනාලියෙන් අපි අවසර ඉල්ලනවා මේ කටයුත්ත කරන්න. ඒ වගේම මනාලියගේ මවසා පිය පාර්ශවයෙන් පැමිණි සියලුම ඥාති බන්ධු මිත්‍රාදීන් ඉතාමත් ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම මනාල මහත්මාගේ මවසා පිය පාර්ශවයෙන් පැමිණි සියලුම ඥාති බන්ධු මිත්‍රාදීන් ඉතාමත් ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා. එමනම් වැදගත් වූ චාරිත්‍රයක් තම කුල දියණිය පුංචි කාලේ ඉඳලා හදා වඩා නිසකල උදා වුණාම හොඳ කුල කුමාරයෙක් වෙලා සරණ පාවා දීලා ඒ කුල කුමාරයාගේ නිවසට එම දරුවා කැඳාගෙන ඇවිත් ඒ අම්මා තාත්තට බාර දීලා යන කටයුත්ත තමයි අපි ඉෂ්ට කරන්න යන්නේ කලමුවෙන්. මම ආරාධනා කරනවා වැඩිපුර කාලය ගන්න මනාලියගේ පාර්ශවයේ එම මහත්මයාට ආරාධනා කරනවා මේ දරුවන්ට ආශිර්වාද කරලා මිනිත්තු දෙක තුනක කතාවක් කරලා මේ කටයුත්ත ආරම්භ කරන්න ඉඩ හදන්න අවස්ථාව දෙන්න. ඉස්සරින්ම සුබපතනවා ආදරණීය වගේම දියණියක් නංගියක් විදිහට වන්ද කියනවා සහෝදරයෙක් විදිහට හිටපු ඒ නංගිව මේ අවස්ථාවේ මේ අවස්ථාවක් කරගත්තේ සුබපතන්නයි. මුලින්ම ඇය විවාහ දිවිය එහෙමත් නැත්නම් යුග දිවියට ඇරඹුණා සමගම ඒ දිවියට අපි සියලු දෙනාම එකතු වෙලා මේ ප්‍රීතිමත් මොහොත විඳ ගන්නට එකට එකතු වෙලා සිටිනවා. ඉතින් මේ මොහොත උදා කරලීම වෙනුවෙන් අපි පළමුවෙන්ම ස්තුති කරනවා ඒ ලස්සන දවසේ අපි හැම කෙනෙක්ටම ඇවිල්ලා එකට සම්බන්ධ වෙලා සහභාගි වෙලා ඒ ප්‍රීතිය විඳ ගැනීමට වෙන් කර දීම ගැන. ඒ වගේම මේ ලස්සන දවසක් නිර්මාණය කරන්නට මේ මොහොත උදා කරන්නට සඳලි සහ නුවන් යන දෙපළගේ ආදර දෙමව්පියන් මහා කැපකිරීමක් කරන්නට ඇති. ඔවුන් ඇත්තටම වාසනාවන්තයි. මොකද හැම අම්මා කෙනෙක්ම හැම තාත්තෙක්ම ආසයි අර කලින් මහත්මයා කිව්වා වගේම පුංචි කාලේ හදා වඩා ගත්තට පස්සේ තමන්ගේ දරුවන් යුග දිවියට එළමෙන දවස දකින්නට. ඉතින් ඒ දවස උදා කරලන්නට ඔවුන් අද සමත් වෙලා ඒ ලස්සන දවස අර්ථවත්ව ගත කරන්නට අපි හැමෝටම ආරාධනා කළා. ඉතින් ඒ වාසනාවන්ත දෙමෝපියන්ගේ ඒ දෑතින් අද ආදරණීය දියණියව මේ නුවන්ගේ පාර්ශවයේ එමත් නැත්නම් මේ නුවන් කියන ආදරණීය සහෝදරයාට බාර දෙන්නටයි සූදානම් කරලා තියෙන්නේ. නැන්දා මාමා යටතේ හැදුණු දරුවන් දෙදෙනයි මම දැනගන්නකොට අවුරුදු 20ක ඉදර අපි කාල සීමාව තුළ තමයි මේ දෙදෙනා පුංචි සන්ධියේ මට මුණ ගැහෙනවා. මෙහෙම ඉතින් ලොකෝට හිටිය නෑ කොහොම එට්ටුවට නේද මේ දෙන්නා කොහොම ආදරේ දෙන්නම හරිම පුදුම බැඳීමක් මේ පවුල තුළ තියෙනවා. මම විශේෂයෙන් කියනවා අම්මා තාත්තා දුව පුතා කියන මේ හතර දෙනා අර අපි කියන හැමසේම ගහට පොත්ත වගේ. මේ තාත්තා වචන 10ක් කතා කරොත් මේගොල්ලන්ගේ අතීතය මෙනෙහි කරලා ඒ අතීතයේ අපිට සිදුවුම් සිද්ධි මාලාවන් අපිට මතක් කර දෙන අපිතේ අහවල් දින වකවානුවේ අපිට මෙහෙම වුණා අහවල් කාල සීමාවේ අපිට මෙහෙම වුණා කියලා එතුමා සිහිපත් කරනවා. ඉතින් කොහොම අමාරු ගමනක් ආවද අපි ගුරුවට ලොකු ලෝක කියන්න ඕනේ නැහැ. අපේ ඉතිහාසය ගත්තාම අපි කොහොම අපහසුයෙන් අමාරු නෑවා. හැබැයි කවදාවත් අපේ මනුස්සකම් අපි කොච්චර අපහසුකම් තිබුණත් අපේ ගුණහපත්කම් අපි නැති කරගත්තේ නැහැ. අපේ ජීවිතයේ මේ සමාජයට වැඩදායි දරුවන් දෙදෙනෙක් මෙලොවට බිහි කරලා පෙරත්තරන් අම්මයි තාත්තයි අද මෙතන ගෙනල්ලා පුතේ ඔයාට හොඳ කුල කුමාරයෙක් ගෙනත් තියෙනවා. මම බොහොම මේ විශ්වාසයෙන් මෙහෙම කතා කරනවා. දුවසීමෙන් කටයුතු කරන්න ජීවිතය ලස්සන කරගන්න ඔබේ සාර්ථකව ගමනක් යන මේ රත්තරන් දෙමාපියන්ට සලකන්න මේ සමාජයේ වැඩදායි දරුවන් හැටියට ඔබේ උපදින දරුවන් අත් අපි මෙලොවට ජනිත කරනකොට ඔවුන් හොඳ පසුබිමක් අතර වැඩදායි දරුවන් හැටියට එළියට යවන්න ඕනේ. මේ දෙමාපියෝ ගුණයහපත් නිසා තමයි අද ඔබේ දරුවෝ දෙදෙනෙක් මේ විදිහට මේ දෙමාපියන්ට ගෞරවාන්විත ලෙස ගෞරවයක් එක් කරමින් සතර වර්ගයක් ඥාතියින් ගනව මේ විදිහට කටයුතු කරන්නේ බොහොම අතලොස්සයි. ඒ අතර ඔබ දෙපළ බොහොම ඉදිරියෙන් ඉන්නවා. ඒකදී මම ඒ ලකුණු 100ම ඔබ දෙපළට දෙනවා. එහෙමනම් ඉතින් මේ ඔක්කොම එකතු කරගෙන පුතේ මේ ජීවිතය ලස්සන කරගන්න යහපත් ගමනක් යන්න. ඉදිරි වාර ශ්‍රේෂ්ඨ දුවා පුතුන් පිළිගන්න සත්‍ය ධෛර්යය නිබඳව ලැබෙනවා මේ රත්තරන් දෙමාපියන්ගේ සහෝදරයන්ගේ ආශිර්වාදය. ඉදිරියේ කරන සියලු කටයුතු සියල්ල ඔබ සිතන පරිදි වේවා. මේ රත්තරන් දෙමාපියන්ගේ ආශිර්වාදය ලැබේවා.